සංගීතයටත් පුළුවන් හිත සතුටින් තියන්න නේද? හිතේ තියෙන දුක නැති කරලා හිත සතුටින් තියන්න. එහෙනම් ඉතින් ඔන්නේ මියුරු ගීතයත් එක්ක අපි අඟහරු අද දවසේ විඳින උදෑසන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දන්නවා ඔබ මොකක්ද අපි අඟහරු අද විඳින උදෑසන ආරම්භක විශේෂාංගයේ විදිහට කරන්න කියලා. එහෙම නැත්නම් සිදු කරන්න කියලා නේද? අපි ජන්ම පත්‍ර පරීක්ෂාව තමයි සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ ලිපි ටික නම් මම අරන් ආව ලිපි බොහෝමයක් අපිට ලැබිලා තියෙනවා. ඒ අතරින් ලිපි කිහිපයක් අරගෙන ආවා. ඒ වගේම ඔබටත් ආරාධනා කරනවා 2444555 2444556 කියන දුරකථන අංකයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබේ අනාගතය ගැන දැනගන්න ඔබේ ජන්ම පත්‍රයට අනුව පුරුදු විදිහට අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සම්පත් සුදර්ශන මහත්මයා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. මුලින්ම අපි ලිපියකට අවස්ථාව ලබා දෙමු සම්පත් මහත්මයා. අපි යන්නේ ගම්පහ පැත්තට. ගම්පහ අචලා ඔන්න ඔබ ගැන තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. උපන් දිනේ 1989 මාර්තු මාසේ 23 වෙනිදා උපන් වෙලා විදිහට සඳහන් වෙන්නේ පාන්දර 1:02. දැනගන්න ඕනි කාරණා තමයි රැකියාව, විවාහය, ඉදිරි දියුණුව. ඒ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි මේ සියලු කාරණා කතා කරන්න සූදානම්. අචලා ගැන තමයි මේ කියන සූදානම් වෙන්නේ. තනිය අචලාගේ ලග්නේ ධනු ලග්නේ විය යුතුයි. ධනු ලග්නේ ඔව්. අචල ධනු ලග්නෙන් ඉපදිලා තියෙනවා. මේ වන විට අචල ගෙවන දසාසලස්ම අපි ගත්තොත් එහෙම රාහුගේ මහදශාවක් 2022 පෙබරවාරි 26 වෙනකල් ලබනවා. දැනට ගෙවන්නේ රාහුගේ මහදශාවේ බුධගේ අතුරු දශා කාලය. මේ අගෝස්තු 31 වෙනකල්. අචල ගැන යමක් සඳහන් කරන උනම් මුලින්ම රැකියාව පිළිබඳව සඳහන් කරේ. පළවෙනියටම සඳහන් කරන්න ඕන අචල ජීවිත කාලේ රැකියා කිහිපයක් මාරු කරනවා. ඒ වගේ මේ මාරු කරන හැම රැකියාවක්ම වගේ කලාවකට යම් සම්බන්ධයක් තියෙනවා. මම මෙහෙම කිව්වේ අචලගේ කේන්දරේ දහවැන්නේ ඉන්න සඳුත්, සඳුට සප්තමවේ ඉන්න හතරවැන්නේ ගෘහාංශකේ කේන්ද්‍රස්ථානික සිකුරු උච්ච රාශිගත වීම කියන කරුණු දෙක මුල් කරගෙන තමයි මම ඒක කිව්වේ. ඒ වගේම රැකියාවේ යම් වෙනසක් සිදු වෙන්න ආසන්න කාලයක් මේ ගෙවෙන කාලේ. ඒ වෙනසත් එක්කම ඔන්නටානියා නොවැම්බර් මාසේ 2 වෙනිදා අචලට වසර 7 මාරක ඒරාෂ්ටකයක් එනවා. මේක ලග්නේ රාශිකයක්. මේ ලග්නේ රාශිකේ පීඩාව කොච්චරද කියලා අපි නිර්ණය කරොත් එහෙම සෙනසුරු නොවැම්බර් මාසේ 2 වෙනිදා අෂ්ටක වර්ග 2ක ප්‍රමාණයකින් අෂ්ටක වර්ග 2ක අවම බලයකින් ගමන් කරන නිසා ඒ රාශිකේ පළමු අවුරුදු 2කමාර ටිකක් කටුක මිහිරි අද්දකීම් වැඩි වෙන්න පුළුවන්. තනිය ඔතන සඳහන් කරපු දෙවනි කාරණේ විවාහය. මම ඒ ගැන ඍජුව යමක් සඳහන් කරන්න ඕන අචලා. හොඳින් මතක තබා ගන්න, හොඳින් ජන්ම පත්‍ර ගලපලා ඔබ විවාහ විය යුතුයි. එහෙම නැත්නම් මේ කේන්දරේ පළමු විවාහය අසාර්ථක වෙලා දෙවැනි විවාහයකට යන ගති ලක්ෂණ පෙන්වනවා. ඒ නිසා ඔබ විවාහ ඔබට තමයි බොහොම හොඳම විවාහයක් උරුම වෙන්නේ. හැබැයි ඒ උරුමය කේන්දර ගැළපීම මතයි බෞම දෝෂය, ඒ වගේම හතාට පාපී දෝෂ ඔය කියන කාරණා මුල් කරගෙන ගලපලා තමයි හොඳ විවාහයක් ළඟා කරගන්න ඕනේ. ඒ නිසා විවාහයේදී හදිසි දින ගන්න එපා, කේන්දරයට මුල් තැන දෙන්න. ඉදිරි අනාගතය ගැන සඳහන් කරොත් නැවතත් මම අර ඒරාෂ්ටකය කියන කාරණේ මතු කරලා ගන්නම්. ඔබට වසර 7මාරක ලග්නේ රාශිකේ පළමු කටුක වසර 2මාර ඉදිරි නොවැම්බර් මාසේ 2 වෙනිදායින් ආරම්භ වෙන නිසා පරිස්සම් වෙන්න. ඔබට පළඳින්න පුළුවන් මැණිකක් ගැන මම පොඩ්ඩක් හොයලා බලන්නම්. ඔබේ කේන්දරේ මතක තබා ගන්න අසුභම ග්‍රහය 22 දෙර්කානාධිපති වෙන්නේ කුජ. එතකොට ඒක නිසා ඔබට ඔබේ කේන්දරේ සෙනසුරු දෙවැන්නාධිපති වගේම වික්‍රමාංශකාධිපති නිසා ඔබට මේ රාශිකෙන් බේරෙන්න පුළුවන් බොහොම හොඳින් කාක නිලක් අල්ලපු රිදී මුද්දක් පැලඳීම තුලින්. ඒ වගේම පුංචි පිළියමක් ඔබට කියලා දෙන්නම්. ඉදිරි නොවැම්බර් මාසේ 2 වෙනිදා ආරම්භ වෙනකොට ඔබට පුළුවන් බෝධින් වහන්සේ නමක් අසලට ගිහිල්ලා තනි පොට සිවුරක් බෝධින් වහන්සේට වටකොට අන්දවන්න. චීවරය අඳවන්න. මෙහෙම කරන්න ඕන මුලින් බෝධින් වහන්සේට පැන් කලයකින් නාවලා සුවඳ දුම් වලින් පූජා කරලා තමයි බෝධින් වහන්සේට මේ තනි පොට සිවුරකින් උන්නාන්සේ වට කරලා මේ චීවරය අඳවන්න. අඳවලා ඔබ සත්‍යක්‍රියාවක් කරන්න ඕන. මේ බෝධින් වහන්සේ මම මේ චීවරෙන් ආරක්ෂා කරන්න යම්සේද ඉදිරි වසර 7මාරක් මට තියෙන ඒරාෂ්ටකපලය සහ ඒ අසුබ කිරණ මගෙන් ඈත් වෙලා මම මේ බෝධින් වහන්සේ ආරක්ෂා කරා වගේම මේ විශ්වයේ තියෙන උතුම් බුදුගුණ බලෙන් මේ ඒරාෂ්ටකෙන් මාව ආරක්ෂා කරන්න, මේ අපල කිරණ වලින් මාව ආරක්ෂා කරන්න කියන සත්‍යක්‍රියාව බෝධින් වහන්සේ අභ්‍යස කරන්න. ඒක ඔබට ලොකු හයියක් වේවි මේ ඉදිරි කාලය තරණය කරන්න. එතැන් සිට එම බෝධි පූජාව එතැන් සිට
බදාදා දින 21ක් හෝ සෙනසුරාදා දින 21ක් සාමාන්‍ය පරිදි ඔබ බෝධි පූජාව පවත්වන්න සම්පූර්ණ කරන්න ඔබට බොහොම හොඳ සහනයක් ලැබෙනේවි මේ රැකියාව සිදු වෙන වෙනස වගේම ඉදිරි කාලයත් බොහොම යහපත් වේවි. අචලා රැකියාවේ විවාහය ඉදිරි දිනවල සියලු කාරණා ගැන කතා කළාද විවාහය ගැන තමයි චුට්ටක් වැඩිපුර හිතන්න ඕනේ. හොඳ තීරණයක් බුද්ධිමත් තීරණයක් ගත්තොත් අනිවාර්යයෙන් මේකත් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙවි. ඔන්න අපි ගම්පහ අචලා ගැන මේ විදිහට කතා කරද්දී තුෂාන්ත අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබ දාසනක් ඔබට. උදේ 10යි 10ට 2013 මාර්තු 31 උදේ 10යි 10ට දැන් දුව සම්බන්ධයෙන් දැනගන්න ඕනේ අනාගතය ගැන වෙන්න ඕනේ ඔව් අනාගතය ගැන දරුවට අනාගතේ කොහොමද ඉගෙනුම කොහොමද කියලා දැනගන්න තමයි කතා දැනගන්න ඕනේ මම තියාම අධ්‍යාපනය ගැන තමයි දැනගන්න ඕනේ හොඳයි අපි කතා කරමු එතකොට මේ දරුවගේ ලග්නේ වෘෂභ ලග්නේද ඔව් හොඳයි වෘෂභ ලග්නෙන් ඔබේ දියණිය නේද දියණිය ඉපදිලා තියෙන්නේ මේ වන විට මේ දරුවා ගෙවන්නේ සෙනසුරුගේ මහදශාවක් සෙනසුරුගේ මහදශාවක ගෙවන අතුරු දශාව කේතුගේ අතුරු දශාවක් ඉතින් සෙනසුරු මහදශාවක කේතුගේ අතුරු දශාවක් දැනට ගෙවුවත් දරුවාගේ කේන්දරේ මම දකින විශේෂත්වය තමයි වෘෂභ රාශියේ ලග්න රාශියේ බ්‍රහස්පති දිග්බලව හිඳීම නිසා බොහොම බුද්ධිමත් ධාරණ ශක්තිය මතක ශක්තිය ඇති දරුවෙක්. ඉගෙනීම ගැන ඔබට බිය යුතු නැහැ. එකී ගුරුට සඳුගේ සප්තම දෘෂ්ටි වැටීම නිසා බොහොම ආධ්‍යාත්මික මනසක් දරුවට තියෙනවා. ඒ වගේම ධාරණ ශක්තිය මතක ශක්තිය ගැන මම කලින් සඳහන් කරා වගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සාර්ථක කරගන්න පුළුවන් යෝග ඔබේ දරුවගේ කේන්දරයේ හේදිලා තියෙනවා. ගැටලුව මේක නෙමෙයි. මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ දෙවනිදා වෙනකොට මේ සෙනසුරුගේ සිදුවෙන විශේෂිත ග්‍රහ මාරුවක් තියෙනවා. මේ ග්‍රහ මාරුවත් සමගම මේ සෙනසුරුගේ සිදුවෙන මේ විශේෂ මාරුවත් සමග සෙනසුරු ඔබේ දුවගේ කේන්දරයේ හත්වැන්නට එනවා. මේ හත්වැන්න සඳු ගෙරා සඳු පිහිටන රාශිය. එතකොට මේ රාශිය මතින් සෙනසුරු ගමන් කරනකොට අපි ඒකට කියන්නේ ජන්මේ රාශිටකයක් කියලා. එතෙන් සිට නැවත ඒ සෙනසුරු තව වසර දෙකහමාරකින් ඔබේ දුවගේ කේන්දරේ අටවැන්නට ආවහම ඒකට කියන්නේ අෂ්ටමේ රාශිටකය. ඒක නිසා නොවැම්බර් 2 සිට වසර 5ක් ළඟ ළඟයේ දෙන ඒ රාශිටක දෙකකින් අපි දරුවා පරිස්සම් කරගන්න ඕන. මේ කාලයේම සෙනසුරුගේ දශාවක් ගෙවීමත් සෙනසුරු උප්පත්ති කේන්දරේ තුලා රාශියේ නීචව හිඳීම දැන් යමෙක් කේන්දරේ දිහා බලලා කියයි සෙනසුරු තුලා රාශියේ උච්චව ඉන්නවයි කියලා. එහෙම නැහැ. සෙනසුරු තුලා රාශියේ වක්‍රව උච්ච වුණත් වක්‍රව හිඳින අවස්ථාවකදී අපි ඒක නීචයි කියලා සලකන්නේ. මේක ගැඹුරු සංකල්පයක්. එතකොට ඒක නිසා නීච සෙනසුරුගේ දශා කාලෙක දරුවා ඒ රාශිටක දෙකක් ළඟ ළඟ ගෙවන නිසා පරිස්සම් කරගන්න ඕන කාලයක්. ඉතින් අපි මුලින්ම සඳහන් කරන්නම් මම මේ දරුවා වෙනුවෙන් ඔබට පොඩි දරුවෙක් නිසා අපි මේ අපලේ යටපත් කරන්න ශනි මෘතුංජය යන්ත්‍රය දරුවට නිවැරදිව සාදලා පළඳවන්න. ඒ වගේමයි දරුවා වෙනුවෙන් සෙත් පතල බෝධි පූජා මාලාවක් පවත්වන්න. මේ බෝධි පූජා මාලාව බදාදා දින බුද දින 21ක් හෝ ශනි දින 21ක් මේ අපලේ පටන් ගන්නකොටම අකණ්ඩව කරගෙන යන්න. පංචායුධයක් දැනට මං හිතන්නේ ඔබ පළඳවලා ඇති. හැබැයි එම පංචායුධයට අලුතෙන් එකතු කරනව නම් හොඳයි. කාකනිලක් අල්ලපු පංචායුධයක් අලුතෙන් මේ පළඳවන්න. එහෙම නැත්නම් මේ දැනට පළඳවපු පංචායුධයට කාකනිලක් අලුතෙන් එකතු කරන්න. මේ දේවල් කරන අතරේ වැටීම්, තුවාල වීම්, සීරීම් වලට ලක් වෙන්න නොදී දරුවට සැරවැර කරන්නේ නැතුව මානසික පීඩාවල් වලට ලක් කරන්නේ නැතුව දරුවා කල්පනාවෙන් බලා කියා ගන්න. එතකොට අපිට මේ අපලේ යටපත් කරගෙන ටානියා ඒ දරුවට යහපත් කාලයක් නැග කරගන්න පුළුවන්. දෙන්න පුළුවන්කම ලැබෙනවා. හරි එහෙමනම් ඔබටත් අවස්ථාව තියෙන අපිත් එක්ක සම්බන්ධ වෙන දුරකථන අංකය මතක් කරන්නම්කෝ 2444555 2444556 අපිට කතා කරන්න ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂාවට කාල වේලාව තියෙනවා තව. අපි විරාමයක් ලබාගෙන ඒ අවස්ථාව ඔබට ලබා දෙන්න සූදානම්.
ඔබේ අනාගතය ගැන දැනගන්න පුළුවන්කම ලැබෙනවා අඟහරුවාදා දවසේ වින්දනයේ උදෑසන තුලදී. ඒ තමයි ඔබේ ජන්ම පත්‍රයට අනුව. ඉතින් අපිට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ලිපියක හරි සඳහන් කළවන්න ඕනේ ඔබේ උපන්දිනය සහ උපන් වෙලාව. එහෙම වුණොත් තමයි ඔබේ විවාහය වෙන්න පුළුවන්, ඔබේ රැකියාව වෙන්න පුළුවන්. කොහොම හරි ඔබේ අනාගතය ගැන ඔබට දැනගන්න අවශ්‍ය කරුණු කාරණා මේ මැදිරි තුලදී කතා බහ කරන්න අපි ඔබට අවස්ථාව ලබා දීලා තියෙන දුරකථනයෙන් කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. නදීරා, ආයිබෝන් සුබ දාසන. ආයිබෝන් නදීරා කොහෙද? ගම් පලාත කොහෙද? මම මහනුවර. මහනුවරින්. හරි. දැන් නදීරා ගැනද දැනගන්න අවශ්‍ය? නෑ, බබා ගැන. බබා ගැන. බබාගේ උපන්දිනය? යා 2011 11 මාසේ 30. 2011 11 මාසේ 30. උපන් වෙලාව? 11:20ට. 11:20ට. උදේ 11:20ට නේ? ඔව්. හරි. දැනගන්න ඕනි කාරණේ මොකක්ද? බබාගේ අනාගතය අධ්‍යාපනය ඒව තමයි. දරුවගේ ලග්නේ මකර ලග්නේද? ඔව්. මකර ලග්නේ. හරි. දරුවා මකර ලග්නේ ඉපදිලා තියෙන්නේ 2015 ජූලි මාසේ 17 දක්වා දරුවා සඳුගේ මහ දශාවක් ගෙවන්නේ. එහෙමනම් දැනට ගෙවන්නේ සඳුගේ මහ දශාවේ අන්තර් දශාව වශයෙන් ගත්තහම සඳුගේ මහ දශාවේ සිකුරුගේ අන්තර් දශාව තමයි දැනට දරුවා ගෙවමින් ඉන්නේ. දරුවට දැනට බලපාන මාරකාපල ඒ රාෂ්ට්‍රකාපල කිසිවක් නැහැ. අපි කෙටියෙන් කියමු අධ්‍යාපනය ගැන. පස්වැන්නේ විද්‍යාංශකේ කේතු තැන්පත් වීම සහ බුධ ආදිත්‍ය යෝගයක් රාහුට සංයෝගව පැවතීම කියන කරුණු දෙක මත දරුවගේ අධ්‍යාපන කටයුතු වලදී ටිකක් පිටිපස්සෙන් ඉන්න. පොඩ්ඩක් දරුවාට මඟ පෙන්වීම කරන්න. මොකද දැන් සමහර වාහන තියෙනෝනේ මේ ටානියා හොඳයි, මේ එන්ජිම බොහොම හොඳයි, හැබැයි පොඩි තල්ලුවක් දීලා වුණා ස්ටාර්ට් කරන්න. මේ දරුවටත් අන්න එහෙමයි. ඉගෙනීමේ කටයුතු වලදී පොඩ්ඩක් දෙමාපියෝ පිටිපස්සෙන් ඉඳගෙන යම් තාක් දුරට දෙන තල්ලුවකට පස්සේ දරුවා එතනින් එහාට ඒ දේ ඇදගෙන යනවා. ඒ වගේ තමයි දරුවගේ ඉදිරි ඉගෙනීම් කටයුතු. ඊළඟට උසස් අධ්‍යාපනයේදී නම් ඔබ BIBA යුතු නැහැ. උසස් අධ්‍යාපන කටයුතු නම් ඉතාමත් හොඳින් සාර්ථක කරගන්නවා. ඒ රෙන්න දරුවට ඉදිරි කාලේ බලපාන දරුණු විපත් අනතුරු මුකුත් පෙන්වන්නේ නැහැ ඒ රාෂ්ට්‍රක. එහෙම දරුවගේ කේන්ද්‍රයේ සස යෝග බලයක්, පංච මහා පුරුෂ යෝග බලයක් තියෙනවා. දහවැන්න මූලික කරගෙන බලවත් රැකියාවක් අනාගතේ කරන්න වාසනාව තියෙනවා. ඉතින් දරුවගේ අනාගතය ගැන විශේෂයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැහැ. මම හිතන ආදරණීය අම්මට හොඳ පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. දිනුෂා, ඔබ ගැනත් කතා කරන්න එපා නේද? පිළියන්දලින් තමයි දිනුෂා අපිට මේ ලිපි එවලා තියෙන්නේ. 1978 12 මාසේ 17 වෙනිදා අගේ උපන්දිනය. 1978 දෙසැම්බර් 17 වෙනිදා උදේ 4:05ට තමයි දිනුෂාගේ උපන් වේලාව විදිහට සඳහන් වෙන්නේ. තනියා උදෑසන 4:05ට. 4:05ට. විවාහය සහ විවාහ ජීවිතය සහ කොහොමද දරුපල කොයි විදිහටද තියෙන්නේ වගේ කරුණු ටිකක් තමයි දිනුෂා නම් දැනගන්න අවශ්‍යයි කියලා සඳහන් කළා තියෙන්නේ. වෘශ්චික ලග්නයකින් දිනුෂා ඉපදිලා තියෙනවා. ඔව්. දැනට ගෙවන්නේ බුධගේ මහ දශාවක්. බුධගේ මහ දශාවක අතුරු දශාව රාහුගෙන් තමයි තීරණය වෙලා තියෙන්නේ. වෘශ්චික ලග්න කාරයට අනේ අපි දන්නවා, අපි හැමදාම කියනවා මේ අයට වෘශ්චික ලග්නේ ඉදිරි වසර 6කට බලපාන ඒ රාශිතක අපලයක් ගෙවමින් ඉන්න තත්වයක්. ඉතින් මෙවැනි ඒ රාශිතක අපල තත්වයක් යටතේ ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාලයක්. විශේෂයෙන් මේ බුධ කියන්නේ ඇයගේ කේන්දරේ අටවැන්නාධිපති. අටවැන්නාධිපති වගේම අයස්ථානාධිපති මෙකී බුධ වෘශ්චික රාශියේ කුජගේ රාශියක සතුරු ඉඳෙද්දී තමයි අය මේ දශාපලවලට මුහුණ දෙන්නේ. ඉතින් ඉතා කල්පනාකාරී වේදිරි කාලයේ ගෙවන්න ඔබට මේ කාලේ රැකියා කටයුතුවල එහෙමත් නැත්නම් විවාහයේ යම් ප්‍රගතියක් අපේක්ෂා නොකරන්න පුළුවන්. තවම විවාහ වෙලා නැත්නම් විවාහයේ ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. විවාහ වෙලා නම් මේ වන විට විවාහ ජීවිතයේ යම් යම් මත ගැටුම් මඩදබර ඇති වෙන්න පුළුවන්. ඒවයින් පරිස්සම් වෙන්න. ඒ අතර වාරෙදි මේකට අපි පිළියම් කරලා මේ අපලේ යටපත් කරගමු. අය වගේම තානිය යමක් සඳහන් කරන්න ඕන. මම බොහොම ආවේගශීලී චරිතයක්. මන්ට තරහ යනවා. ක්ෂණිකව තරහ යනවා. ඉතින් ඒක බොහෝ මං හිතන්නේ ඒක තමයි අපිට තියෙන ලොකුම අපලේ. මේ වගේ රාෂ්ට්‍රක කාලයකදී ඉතින් බොහොම කල්පනාකාරී වෙන්න මතක තබා ගන්න යමෙකුට කේන්තියන්නේ යම් ප්‍රශ්නයක් කලමනාකරණය කරගන්න බැරි වෙනකොට.
ඒක නිසා කේන්තියක් එනකොට හිතන්න ඕන මම මේ ප්‍රශ්නෙකට මුණ දීලා තියෙන්නේ මම මේ ප්‍රශ්නේ විසඳුම හොයනවා ඇරෙන්න මේ ආවේගශීලී වීම ඇති පළක් නැහැ මේකෙන් ලේටි කරත් වෙලා පිළිසුදු වෙලා අසනීප වෙන එක සහ ප්‍රශ්න කොටකට මුණ දෙන එක වෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න ඕන අවුරුදු 6ක් තමයි ඔබට ඔන්න ඉදිරි කාලෙදී යෙදෙන්නේ ඔබට මම පිළියම් වශයෙන් සඳහන් කරන්නම් වසර 6කටත් අපලේ තියෙන නිසා අටාධිපතික දශා කාලයකුත් යන නිසා වෘශ්චික ලග්නේ ඔබේ කේන්දරේ බ්‍රහස්පති දෙවන්නාධිපති වගේම පස්වන්නාධිපති නිසා ඔබට පුළුවන් කාකනිලක් අල්ලලා අල්ලපු රිදී මුද්දකින් මේ අපලේ නිදහස් වෙන්න බොහොම පහසුවෙන් පුළුවන්. ඒ වගේම බෝධින් වහන්සේ නමකට පුද සත්කාර පැවැත්වීම. මේ මෙතනදී ඉටානි අපි ඇයටත් හැමදාම අපිත් එක්ක සම්බන්ධ වෙන අපිට ආශිර්වාද කරන අපේ වැඩසටහන් ආදරෙන් බලන මේ හැමෝටම පොදුවේ අපි යමක් සඳහන් කරමු. බෝධි පූජාවක් කියලා කියන්නේ තරගෙට කලගෙඩි 60-70ක් වතුර පුරවගෙන ලිස්සල වැටි වැටි බෝධිය වටේ දුව දුව ගිහිල්ලා බෝධියට වතුර විසිකිරීමක්වත් මල් පහන් පේල් පහන් වැටියක් දැල්වලා පහන් මේ පේලියක් දැල්වලා මල් ගොඩක් පූජා කරලා හයියෙන් ගාථා කීමවත් නෙමෙයි. බෝධි පූජාවක් කියන්නේ සත්‍ය ක්‍රියාවක්. එම සත් විශ්වයේ යම් සත්‍යක් පවතිනවා එම සත්‍ය බලෙන් මට සෙතක් වෙන්න කියලා කියන බොහොම ආධ්‍යාත්මික නියුණු සැනසුණු සිතින් පතන ප්‍රාර්ථනාවක්. ඉතින් බෝධින් වහන්සේ අභියසට ගියාම ඔබට මතක් වෙන්න ඕන නව අරහාදී බුදුගුණ. මේ බුදුගුණ නමේ ඉතිබිසෝ ගාතාව හෙමින් කියවනකොට ඔබට මේ ಗುಣ නමය පසක් වෙනවා. මේ ಗುಣ නමය විශ්වයේ තියෙන උතුම්ම සත්‍යයක්. මේට වඩා සත්‍යයක් මීට වඩා බලයක් නැහැ. මෙය මෙම නවාරහාදී බුදු ගුණ විශ්වයේ පවතින උතුම් සත්‍යයක් නම් ඒ සත්‍ය බුදුන් වහන්සේ මේ බෝධින් වහන්සේට අභියසදි මේ බෝධින් වහන්සේගේ සේවනයේදී අවබෝධ කරගත්තා. ඒ වගේම එම එය සත්‍යයක් නම් එම සත්‍ය බලෙන් මටත් සෙතක් වෙන්න. මේ බෝධින් වහන්සේ අභියසදි මගේ අපල දුරු වෙන්න කියන සත්‍ය ක්‍රියාවෙන් එක පැංකලයක් පත්තු කරලා මේ බෝධින් වහන්සේට නාවලා එක පහනක් දැල්වලා එක මලක් පූජා කරත් ආධ්‍යාත්මික මනසින් ඔබට බොහොමත්ම හොඳ පිහිටක් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මම හිතන ඔය කාරණේ හැමදාම සම්බත් මහම මතක් කරනවා. මතක් කරනවා. අපි මේ කවුද අපේ හිතවතියට කියන්නත් ඕනේ දැන් අවුරුදු 6කටනේ ඒ රාෂ්ට්‍රකේ හැබැයි අවුරුදු 6ට විතරක් නෙවෙයි ජීවිත කාලයට පුරා කාලේ පුරාවටම ඔය තියෙන තරහා ආවේගශීලී බව අඩු කරගන්න පුළුවන් නම් ජීවිතය යහපත් කරගන්න පුළුවන්කම ලැබෙයි. මේක ඉතින් හැමෝටම පොදු කාරණයක්. දුරකතනින් කෙනෙක් ඉන්නවා. ආයුබෝවන් සුබ දවසක් ඔබට. ආයුබෝවන් සුබ දවසක්. කවුද මේ? කපිල කතා කරන්නේ කොස්තුමි. ඔව් කපිල. දැන් කවුරු ගැනද දැනගන්න ඕනේ කපිල ගැනද? අපේ පුතා ගැන තමයි දැනගන්න ඕනේ. පුතාගේ උපන් දිනයි උපන් වෙලාවයි කියන්න. 2012 7 වෙනි මාසේ 25 වෙනිදා. වෙලාව? වෙලාව 7:57 උදේ 7:57. ඔව්. හරි. පුතා සම්බන්ධයෙන් දැනගන්න ඕනේ අනාගතය සම්බන්ධයෙන් අපල තියනවාද ඔය කාරණා ටිකද? හරි අපි කතා කරන්න සූදානම්. පුතාගේ ලග්නේ සිංහ ලග්නේද? ඔව් සිංහ ලග්නේ. හොඳයි. එතකොට සිංහ ලග්නෙන් ඉපදිච්ච ඔබේ පුතා මේ වන විට ගෙවන දශාව කුජ මහ දශාව. කුජගේ මහ දශාවේ දැනට ගෙවන්නේ රාහුගේ අතුරු දශාව. දරුවා ටිකක් ගෙදර දොර ගත කරන්න ටිකක් අකමැති ගතියක් පෙන්නනෝ මේ කාලේ. නිතර ඇවිදින්න කැමති ගෙදරින් බැහැරව ගෙදර ඉන්න කම්මැලි ගෙදර ඉන්නකොට අඬනවා හෝ දඟලනවා කරදර කරනවා හොම් වෙන්න පුළුවන්. ඒ වගේමයි දරුවා ටිකක් පුංචි කාලේ නිසාද කොහෙද පොඩ්ඩක් වසයි. මේකනම් ලොකු වෙනකොට ඇරිලා යාවි. දරුවා දැනට ගෙවන්නේ කුජගේ දශාවක් නිසා මේ ආවේගශීලීත්වය ටිකක් වැඩි. ඒ කොහොම වුණත් දරුවගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ගැන ඔබ බිය විය යුතු නැහැ. සම්බත් මහත්මයා අපි තවදුරටත් කතා කරමු මේ බබා ගැන. ඊට කලින් අපි මේ වෙලාව ගන්න. හොඳයි. දරුවගේ මේ පස්වෙන් ආධිපති ඉතා බලවත් නිසා ප්‍රාථමික අධ්‍යාපනය පොඩි කාලේ ලබන අධ්‍යාපනයට වඩා ක්‍රමක්‍රමයෙන් උසස් අධ්‍යාපනය කරා යනකොට දරුවගේ දියුණුවක් ඔබට දකින්න හම්බ වේවි. දැනට බලපාන මාරක ඒ රාෂ්ට්‍රක අපල කිසිවක් ඇත්තෙත් නැහැ. උපතේදි පොඩ්ඩක් කරදර වෙන්නේ නැති මවට එහෙම. ඒ හැරෙන්නේ ඉදිරි කාලයේ දරුවගේ යහපත් ඔබට බිය වීමටවත් විශේෂ පිළියම් කිරීමටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ආරක්ෂාවට වගේ දරුවගේ පංචායුධයක් පළඳවන්න ඒ පංචායුධයට විශේෂයෙන් පద్මරාගයක් ඇල්ලූ රන් පංචායුධයක් දරුවට පළඳවලා ටික කාලයක් දරුවත් එක්ක එක කරේ තියන්න දෙන්න. එතකොට හුඟක් දරුවට එකෙන් යහපතක් වේවි.
දරුවගේ ලග්න සිංහ ලග්නය. මේ සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි. රවි කේන්දරේ අසුභ ග්‍රහයක් නොවේ නම් මේ කියන්නේ 6 8 12 අධිපති 64 නවාංශකාධිපති 22 දර්කානාධිපති නොවනවා නම් එම ග්‍රහයාගේ ගති ලක්ෂණ තියෙන මැණිකක් පැලඳීම තුලින් දරුවා බලවත් වෙනවා. එතකොට පద్ම රාගයක් කියන්නේ සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති බලවත් කරන ග්‍රහය. ඒ අනුව සිංහ ලග්නෙට මේ පద్ම රාගයේ පැලඳීම මෙම දරුවට යහපත් වෙනවා යෝග්‍ය වෙනවා. හොඳයි සම්පත් මහත්මයා අපිට මේ අදට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් නිසා විශේෂංගෙන් සමුගන්න සූදානම් ඉදිරියංග හරොත් දවසෙත් මේ විදිහටම අපි ඔබ ගැන ඔබේ ජන්ම පත්‍රයට අනුව ඔබේ අනාගතය ගැන කතා කරන්න සූදානම් බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදෙනවා එහෙනම් අපි වින්දනේ උදැස්සනෙන් විරාමයක් ලබා ගන්න විරාමෙන් පස්සේ නැවතත් හමු වෙමු මේ අඟහරුවත් දවසේ වින්දනේ උදැස්සනෙන්